කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එකේ මේ බොහොම වැදගත් දෙයක්. ඒ කියන්නේ අපිට මේ සමාජයේ අපි සමාජයෙන් අපි කොච්චර අහිංසක වුණත් කොච්චර සේවයක් කරගෙන හොඳට හිටියත් සමාජයේ ඉන්නවා යම්කිසි පුද්ගලයන් කොට්ටාශයක් ඒගොල්ලන්ගෙන් අපිට විශාල හානියක් වෙනවා. අපි හිතන්නේ අපි හොඳින් නොහිටියොත් විතරයි සමාජයේ අනිත්‍යයෙන් හානියක් වෙන්නේ කියලා නෑ. එහෙම නෙමෙයි. සමාජයේ අනිත්‍යයෙන් විශාල හානියක් වෙනවා මේ මෙන්න මේ කියන පුද්ගලයන් කොට්ටාශය හින්දා. මේගොල්ලන්ගේ තියෙන අතිමහත් උජාරුව හින්දා ඒගොල්ලන්ගේ තියෙන මහා විශාල මාන්නය හින්දා ඒ වගේ මේ මාන්නය සහ උජාරුව එක එක දේවල් ඒගොල්ලන්ට තමයි ඔක්කොම අයිති කියලා හිතාගෙන ඉන්න අර මේ කන්දත් අපේ තමයි අර කන්දත් අපේ තමයි මුළු යායම අපේ ඒ වගේ අදහසක් වගේ ඊළඟට ඉරිසියාව ඉරිසියාවේ ඩේන්ජරස් ඉරිසියාව තමයි දැන් අපි මේ එන්වීඑස් කියන ඉරිසියාව තමයි ඒගොල්ලන් ළඟ තියෙන්නේ මෙන්න මේ එන්වීඑස් කියන ඉරිසියාව දැන් අපි ගත්තොත් ඒක මට පැහැදිලි කරා වෙන යාළුවෙක් දැන් අපි කවුරු හරි එක්කෙනෙක්ගේ කරේ රත්තරන් මාලයක් තියෙන දැක්කොත් එක්කෙනෙක් ජෙලසි කියන එක්කෙනා හිතන්නේ ආ මට නෑනේ මමත් ගන්න ඕනේ රත්තරන් මාලයක් කොහොම හරි හොයාගෙන සල්ලි ඉතුරු කරගෙන ඊළඟට එන්වීඑස් කියන එක්කෙනා එහෙම නෙමෙයි හිතන්නේ ආ මෙයාට රත්තරන් මාලයක් තියෙනවා මට රත්තරන් මාලයක් නෑ මම මුගේ රත්තරන් මාල නැති කරන මම මෙයාගේ රත්තරන් මාල නැති කරන මම කොහොරකම් කරන කො කඩලා දාන කො විසි කරලා දාන කො වල දාන ඒ වගේ හංගන අන්න ඒක තමයි එන්වීඑස් කියන්නේ ඒකේ ඒකයි මම කිව්වේ මේ සොසයිටි එකට එයාගෙන් අහිංසක ජෙලසි එකේ අහිංසක බවක් තියෙනවා එන්වීඑස් කියන එකේ දරුණු බවක් තියෙනවා මේ ඩේන්ජරස් කම තමයි තියෙන්නේ ඒ වගේම අපිට මේ නාසිස්ටිකයි ඕතර හම්බ වෙනවා මේ අය මහා මටනම් දන්න තරමින් ওই පර්සනලිටි ඩිසෝඩර්ස් වලින් ඉතාපත්ම දරුණුම තාත්මම්පත් දරුණුම පර්සනලිටි ඩිසෝඩර් එක තමයි මේක ඒ කියන්නේ සයිකියාට්‍රික් ඉල්නස් වලින් බොහොම නිරෝගීව ඉන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගෙන් වෙන හානිය සමාජතාව විශාලයි පින්ලන්තේ කරපු අධ්‍යයනයකදී මේ කාලෙකට ඉස්සෙල්ලා කරපු අධ්‍යයන හොයාගෙන තියුණා එක නාසිස්ටික් එක්කෙනෙක් සමාජයේ 12 දෙනෙක් නැතිබංග කරනවා කියලා එක නාසිස්ටික් එක්කෙනෙකුට එයාගේ ළඟට ඉන්න 12 දෙනෙක් නැතිබංග කරලා දානවා කියලා. එච්චර දරුණුයි මේ නාසිස්ටික් පර්සනලිටි ඩිසෝඩර් එක. ඒක ගැන ඔය හොයාගන්න ලේසි ටිකක් සැක කරන්න ඕන. දැන් එක විදියක් තමයි ඔය සමාජයේ ඉන්නවනේ තමන්ට සේවය කරන අය. අපි කියමු මේ අපිට 3 wheel එකක් යන්න උදව් කරන කවුරු හරි. එක්කෝ අපේ ගෙදරට මොන හරි බඩු ටිකක් ගෙනත් දෙන ඔය පික් මී පිස්සා එපික් මී ඔය ඔය තින ඔය උබයිට් වගේ ඒ වගේ කෙනෙක්. අනේ ඒ වගේ අයත් එක්ක මෙයා රණ්ඩු හදාගන්න. ඒගොල්ලෝ සර්වේ එකක් කරන්නේ ඒගොල්ලෝ ගැන තියෙන්නේ ෘතුගුණ සැලකීමක් නෙමෙයි. ඒගොල්ලොත් එක්ක රණ්ඩු හදාගන්න. අනේ ඒ වගේ 3 wheel එකනත් එක්ක රණ්ඩුවකට යන. මොකද මේ මිනිස්සයා පහත් කළා. ඒ පහත් කිරීම තුළින් එයා මේ මානසිකත්වයට ලැබෙනවා යම් කිසි ෆුඩ් එකක් ආහාරයක් මේ මානස මෙයා උසස් කියලා. ඒ හින්දා පල් අරය පහත් කරනවා. මේ වගේ අර වල්නරබල් අය තමයි ඒ කියන්නේ මේ අහිංසක අය තමයි අල්ලගන්නේ. ත්‍රී වීල් ඩ්‍රයිවර් කෙනෙක් මේ මේ ඉපික් මී එක්කෙනෙක් ඒ පෝස්ට් මාස්ටර් එක්කෙනෙක් එක්කෝ මේ උබයිට් එක්කෙනෙක් ඒ කවුරු තමයි අල්ලගන්නේ එයාගේ මේ මේ ආහාරයක් විදියට. ගොදුරක් කරගන්න හදන. ඒ වගේ එක්කෙනෙක් කෙන පොඩ්ඩක් සැක කරන්න ඕනේ. හැබැයි මේ නාසිස්ටික් කියන එක දැන් ටිකක් පුළුල්ව දැනගත්තොත් අපිට හරිම ලේසි මේ අය ගේම් මේ වෙන් වෙන. ඉතර ලේසි නෑ. එකම දේ මේ අය අපි මේ වහාම දුටු වහාම ඒ අය කොන් කරලා දානවා. ඒගොල්ලන්ගෙන් ඈත් වෙන්න ඕන. අතේ දුරින් නෙවෙයි 50ක් දුරින් වුණත් කමන්නේ. බොහෝම විශාල මායිමකට ඒගොල්ල කොටු කරන්න ඕන. මායිමෙන් එහාට තල්ලු කරනවර යකු තල්ලු කරනවා වගේ. මේ වගේ දෙයක් කරන්න ඕන. එහෙම නැතුව මේකෙන් මෙයාලාගෙන් බේරෙන්න බෑ. ඉතින් අපි තවදරටත් මේක අපි දැන් සැක කරන්න විදියනේ මං කිව්වේ. එහෙම ඒ වගේ දරුණුකමත් මං කිව්වනේ මේගොල්ලන්ගේ. අපි මේක ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න පුළුවන්. මෙන්න මේක ලෙඩක් කියලා හොයාගත්ත නාසිස්ටික් පර්සනලිටි ඩිසෝඩර් කියන ලෙඩක් කියලා හොයාගත්ත මේ මෑතක හොයාගත්ත ඒ කියන්නේ
මේක ඇමරිකාවේ ඔය DSM-5 ක්‍රයිටීරියාස් කියලා එකක් තියෙනවා. අන්න ඒකට මේ ගත්තා. ඒකෙදි මේ මේ ක්‍රයිටීරියාස් කියන්නේ අපි වෛද්‍යවරු යම් කිසි රෝගයක් හොයාගන්න මෙයාට මේකම තියෙනවා කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක්. DSM-5 කියන්නේ ඒකයි ඩයග්නොස්ටික් සිස්ටම් මැනුවල් කියලා මොකක් හරි එකක් ඒක මේ ඇමරිකාවේ ඒකෙදි හොයාගත්තා මෙන්න මේ කාට හරි අපි කාද වෛද්‍යවරයෙකුට හරි ඇත්තටම සමාජ ඕනෙක් කෙනෙකුට පුළුවන් මන්න තේරුම් කරුවොත් මේක මෙයා මෙහෙම මෙහෙම තියනවා කියලා හොයාගන්න මේ වගේම මේක එක එක රේන්ජස් වල සමහර අය බොහොම දරුණු ගණේ නාසිස්ටික් ලා ඉන්නවා සමහර අය එච්චරම දරුණු නැහැ ඒකත් තේරුම් ගන්න ඕන ඉතින් අපි යමු එකෙන් එකට මේ කො මේ නමයක් තියෙනවා මේ තියෙන්නේ 5 out of 9 of the criteria need to be present to meet the diagnosis of narcissistic personality disorder ඒ කියන්නේ මේවායි පහක් තියෙනවා නම් පහක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා නම් තමයි අපි මේ මේ ලක්ෂණ නමෙන් criterias නමෙන් narcissism කියලා අපිට ගන්න පුළුවන් ඒක හරිම වැදගත් හොයාගන්න එක මම කිව්වේ ඒකයි අල්ලලා මේ පැත්තකටම දාලා මා කොටු අයින් කරන්න ඕන නැත්තම් ඉවරෙමටම ඉවරයි එතකොට මේකේ පළවෙනි එක තමයි narcissistic percent පළවෙනි එක මේ grandiosity sense කියන එක ඒක මම සිංහලෙන් කියන්නේ එතකොට උද්දාරුව නිකන් මාන්නය කියන්නේ කුහුමාන්නය ඇත්තටම මාන්නය කියන එක කමක් නැහැ කියමු කුහුමාන්නය කුහුමාන්නයයි එයා හරිම වැදගත් එක්කෙනෙක් කියලා එක මේ කියන්නේ self importance එයා ඇත්තටම එයාගේ ඇති දෙයක් නැහැ ඇති දෙයක් නැති වුණාට එයා ඒක මහා විශාල පුරුල්කල් මේ exaggerate the achievements and talents පොඩි දෙයක් වුණත් මහා ලොකුවට එයාට හිතා ගන්නවා එයාගේ ටැලන්ට්ස් හරි achievement මොන හරි දෙයක් ගත් එකක් හරි මහා ලොකුවට ගන්නවා එයා බොහොම ලොකුවට ගන්නවා හැමදේම එයා හරිම ලොකු එක්කෙනෙක් කියලා හිතන්න ගන්නවා ගමේ ලොක්කා කියලා හිතන්න ගන්නවා පවුලේ ලොක්කා කියලා හිතන්න ගන්නවා නෑදෑයන්ගේ ලොක්කා කියලා හිතන්න ගන්නවා අනේ ඒ වගේ ඒක තමයි මේ ලොකුවට හිතන ගන්න එක ඊළඟට එයා ඒකෙන් දෙවෙනි එක තමයි එයා ඒකෙන් සතුටු වෙනවා ෆැන්ටසිස් කියන්නේ ඒකනේ එයා බොහොම ලොකුයි කියලා හිතලා එයා බොහොම බලවත් කියලා හිතලා එයා මහා බ්‍රිලියන්ට් කියලා හිතලා එයා ලස්සනයි කියලා හිතලා එයා බොහොම අනිත් අයගේ ආදරයට පාත් වුණා කියලා හිතලා එහෙම හිතලා එයා ලොකු නිකන් සතුටක් ලබන නිකන් අර කියන්නේ අර දැන් ওই පාර්ලිමේන්තේ එහෙම කතා කරන්නේ මේ 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 සියුම් මොකද ඒකට කියනවා මේ පුංචි සතුටක්ද මොකද්ද නමක් කියලා මට මතක නැහැ ඒක හරියට නිකන් පුංචි චූම් එකක් ගත්තායි කියලා එහෙම කියනවා අනේ ඒ වගේ දෙයක් තමයි මේ 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 මේකේ තියෙන ෆැන්ටසි කියන්නේ ඒ කියන්නේ චූම් එකක් ගන්න බොඩියට මෙන්න මේ 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 මහා ලොකුවට පුම්බිච්ච තමම විසින් පුම්බ ගත්ත දේ ඉඳේ තමම විසින් පුම්බ ගත්ත දේට එයා බොහොම ආදරය කරන බොහොම ආලැදි තමන් නෙමෙයි මේ ඒ වෙන තැනක තියෙන මේ නාසිසම් කියන එක පටන් ගත්තෙත් අර කවුද ඒ නාසිකෙන් ග්‍රීක ග්‍රීක පුරාවෘත්තයක තියෙන අදහස එයා තමන්ගේ ඡායාව දිහා බලන් ඉන්නවලු නිතරම මේ කුමාරයෙක් ලිඳකට ගිල වතුර වලකට ළඟට ගිල හැමතිස්සෙම ක්ලියර් වතුර වලකට ගිල එතකොට තමන් ඡායාවට බොහොම ඒ වගේ මෙයා පුඹ ගත්තේ චරිතයට එයාම නෙමෙයි එයා ඉඳගෙන බොහොම ආදරය කරනවා බොහොම කාලයක් පැය ගණන බලාගෙනම ඉන්නවා අන්න ඒක ඒකෙන් තමයි මේ නාසිසම් කියන එක ඇත්තටම ආවේ ඒ චරිතය ඔස්සේ තමයි ඒක නම දුන්නේ ඉතින් මේ මෙන්න මේ එයා ඊළඟ තුන්වෙනි එක තමයි එයා හිතන එයා විශේෂයි කියලා අනිත් අය අතර එයා විශේෂයි එයා බොහොම මේ හයි ලොකු මිනිස්සෙක් එහෙම කියලා විශේෂයි කියලා. ඒ කියන්නේ දැන් අපි දැක් ගත්තොත් එහෙම නිකන් සමාජයේ කවුරු හරි හම්බුන ගමන්ම එයා කතා කරන්නේ මම ලොක්කා. මම මේ ලොකු එක්කනේ මගේ පවුලේ ලොකු අය ඉන්නවා. අර එයා මේ ඕන්නේ නැහැ මේ මිනිස්සුන් දැනගන්න ඕනේ නැහැ. ඒ වුණාට ඕ මහා ලොකුවට පල්ට මේක කතා කරනවා එන ලොකු පාට් එක දානවා අනේ ඒකෙන් තමයි අපි දන්නේ මෙයා ස්පෙෂල් කියලා එයාට අර සමාජ ඉන්නකොට සොසයිටි අපේ ගෲප් එකක් අතර ඉන්නකොට එයාට ඒ ස්පෙෂල් කියන එක පෙන්වන්න ඕන මෙලෝදයක් දන්නේ නැති මිනිස් වෙන්න පුළුවන් මේ තමන් ලොක්කා කියලා තමන් අරයාගේ මෙයා අරයාගේ මෙයා මගේ දූගේ යා මෙයා මගේ දූ මෙහෙම එක්කනේ ඒ වගේ නිකන් පුතා මෙහෙමයි පුතාගේ යාළුවා මෙහෙමයි ඒ වගේ නිකන් අමුතු වයි හාගින්න මිනිසුන්ට වැදගත් නොවුණා වුණත් මෙයාගේ මානසිකත්වයේ ඉඳ ස්පෙෂල් කියලා බෙන්න එයා
හිතන්නේ මේක මේ මහා මේ බොළඳ ගොන් වැඩක් කියලා. ඒ වුණාට එහෙම තමයි ඒගොල්ලන් හැටි. දැන් මම ලක්ෂණ තුනක් මේ ලක්ෂණ තුනම වගේ ගොනු වෙන්නේ නිතරම අර ග්‍රෑන්ඩියෝසිටි කියන උද්දාමය, උදාරුව, මේ මාන්නය, උමාන්නය වට. මේ ලක්ෂණ පළවෙනි ලක්ෂණ තුන. හතරවෙනි එකත් එහෙමයි. ඒගොල්ලන්ට ඕන වෙනවා එක්සෙසිව් ඇඩ්මිරේෂන් එක. ඒ කියන්නේ ඇඩ්මිරේෂන් කියන්නේ එයාලා වර්ණන වර්ණනා කරන දොස්තර මහත්තයාගේ ලේලි නේමේ. ඒ වගේ නිකන් අර මේ 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 අර අර දූ බැඳලා ඉන්නේ ඉංජිනේරුවෙක් නේද ඔයා? ඒ වගේ නිකන් ඔයාගේ මේව නිකන් එන ලොකු ඔයාගේ දූ අර රට නේද? අන්න ඒ වගේ නිකන් මේ ඔයාට ඕන මේක මේ ඇඩ්මයර් කරන්න ඕන. ඇඩ්මයර් කියන්නේ මහා ලොකුවට වර්ණනා කරන්න ඕන මහා ලොකුවට. ඒක තමයි ඩයග්නොස්ටික් 4 එකේ මේ 34 වෙනි එකේ. ඉතින් මේ කොහොම වෙන්නේ ග්‍රැන්ඩියෝසිටි එක සතප්පවන ආහාර මෙයාට ඕන. මෙයාට ආහාර නැහැනේ. ග්‍රැන්ඩියෝසිටි කියන්නේ පුහුමාන්නයන්නේ. ඉතින් මේ පුහුමාන්නේ සතප්පවන සතුටු කරන්න එයාට ඕන මේ ෆීඩ් එක. ආහාර ඕන, ආහාර. මේ ආහාර ගන්න මේ ඇඩ්මිරේෂන් එකෙන් ගමයි. දැන් මෙයා අර ගමේ මිනිස්සුන්ට හරි ඒවා කියන්නේ, ආ ඇත්තද ඔයාගේ දූ එහෙම එක්කේ නැද්ද, ඔයාගේ බයන එහෙමද කියලා ඒ වගේ අර ඇඩ්මිරේෂන් එකක් ගන්න තමයි ඕක කරන්නේ. ඒක තමයි එයාගේ ටාගට් එක. එතකොට එයා ඒකේ තමයි එයාගේ ආහාරය වෙන්නේ. ඒකට අපි කියන ෆීඩ්ස් කියලා, මේ සයිකොලොජි වල හඳුන්වන ෆීඩ්ස්. දේ වොන්ට් අ ෆීඩ් කියලා. කියන්නේ අපි ගන්න ආහාර වෙන නෙවෙයි, මේ මානසික ෆීඩ් එකක්. එතකොට අනිත් ඒවා ටික තියෙන්නේ. අනිත් දැන් හතරක් මම කිව්ව පැහැදිලි කළේ ග්‍රැන්ඩියෝසිටි වටා එන. ඊළඟට එන ඒවා තමයි මේ තව ලක්ෂණ පස්වෙනි එක තමයි සෙන්ස් ඔෆ් එන්ටයිටල්මන්ට්. මෙන්න මේ සෙන්ස් ඔෆ් එන්ටයිටල්මන්ට් කියන්නේ හරිම ටිපිකල්, ඒ කියන්නේ දර්ශීයයි මේ මේකේ තියෙන මේ නාසිසම් වල. ඒ කියන්නේ එයාට තමයි ඔකෝම අයිති වෙන්න ඕන කියලා හිතන්නේ. පවුලේ අයිති දෙයක් වුණත් එයාට අයිති. ඌ අයිති එයාට නෙමෙයි අයිති. ඊළාට යම් කිසි පුද්ගලයෙක්ගේ අපි කියමු දැන් හස්බන්ඩ්ට මොන හරි දෙයක් හම්බ වෙනවා. ඩිග්‍රි එකක් හරි මට හම්බ වෙනවා. ඒතර වයිෆ් කියනවා මට යෝක හම්බ වෙන්න ඕන. මේ මම එයයි වෙනුවෙන් ඔය ඔක්කොම මහන්සි වුණ හින්දා තමයි මට මේක හම්බුනේ නැත්තේ. මටයි යෝක දෙන්න ඕන, මටයි දෙන්න ඕන. ඊළාට ඊට වඩා ඉතින් ගමේ දෝඩේ නම් ඔය කවුරුරි අම්මා තාත්තා මොනවාරි දෙයක් දුන්නොත් එහෙම ජුවලරිස් හරි මොනවාරි ඉඩමක් හරි මොනවාරි මේ බෑ බෑ ඒක මටයි දෙන්න ඕන, ඒක මටයි තියෙන්න ඕන. ඒ වගේ නිකන් අර එන්ටයිටල්මන්ට් ෆීලින් එක. ඒ වගේ මාර හොරකම් කරනවා. දැන් මම අහුවෙලා තිනේ ආයට. මගේ මුළු මම එකතු කරපු මගේ ලී බඩු ටික කොහොම ගිනිච්ච කෙනෙක්. يعني ගිනිච්ච වෙලාව ගැන මම නිකන් Facebook එකේ දැම්මහම එතකොට ඒකෙදී ලෝය කෙනෙක් ඒක දැකලා ඕ that is කමෙන්ට් එකක් දාලා දුන්නා that is typical narcissism, that is sense of entitlement feeling කියලා එහෙම දාලා තිබුණා. එතකොට තමයි මම දැනගත්තේ මෙතන මේ මොකද්ද ඒ මිනිහට narcissistic කියලා. අනිත් අදහස් එක්ක අනිත් criterias එක ගිහිල්ලා ඒ මිනිහ narcissistic කියලා මට දැන අඳුර ගන්න පුළුවන්නේ අnder comment එකේ ඉඳලා. හරිම වැදගත් මේ entitlement කියන feeling එක තේරුම් ගන්න. තේරුම් ගත්තොත් මම කියන මේ අනිත් ඒවා තියෙනවා නම් පහක්වත් තියෙනවා නම් නමෙන් ලේබල් කරන්න දමල අරින්න පැත්තකටම තල්ලු කරලා දානවා. නැත්තම් ඔයාගේ මුළු ජීවිතේම ඕගොල්ලන්ගේ මුළු ජීවිතේම නැති කරනවා මේ මිනිස්සු ඉඳගෙන. එයාලට අවශ්‍ය නැහැ පිටය මහ ලොකුවට පෙන්නනවා. ඒ වුණාට එයාලට පිටය අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ තමන් තුළ විතරයි. ඒගොල්ලෝ බොහොම සෙල්ෆිෂ්. ඒගොල්ලෝ ආත්මార్థකාමී, හරි ආත්මార్థකාමී. කිසිම තෙතමනයක් නැති මිනිස්සු. يعني ඒකයි ඒකත් දැන් මෙතන කියනවා. ඒගොල්ලෝ හරිම තරහින් ඉන්නේ ඉන්ටර්පර්සනලි එක්ස්ප්ලොයිටිං. ඒ කියන්නේ එයාට දැන් දන්නවා දැන් තමන් හොරා බව දන්නවා. ඒකින්ද කියන මේ මචං මම කිව්වොත් මම මමගේ වැඩක් කියලා තේරුණොත් ඔයා ඒ වැඩේ කරන්නේ නැහැ. ඒ හින්දා ඔයා එක කියන්නකෝ. දැන් මෙහෙම කියමුකෝ. දැන් මම ඉගෙන ගන්නවා. මට ඕන වෙනවා මොකක් හරි දෙයක් ස්පෙෂලිටි එකක් කරන්න. ඒතර ස්පෙෂලිටි එක කරනකොට වෙන මගේම යාළුවෙකුට කියනවා
මට මෙයා එකකින් අරගන්න ඕන ওই ස්පෙෂලිටි එක නවත්තන්න ඕන වෙන හොඳ ස්පෙෂලිටි එකට යවන්න ඕන ඔක පොඩි ඊට වඩා ලොකු එකකට යවන්න ඕන එහෙම කියලා වෙන යාළුවෙකුට කියනවා එයා දන්නේ නැහැ මගේ යාළුවෙකුට කියන්නේ මගේ යාළුවෙකුට ආ හරි හොඳයි නේද මෙයා මෙයාට ඕන මෙයා මේ පොඩි ස්පෙෂලිටි එකකින් හොඳ එකකට යවන්නනේ හරි හොඳ අදහසක් ඒක හොඳ අදහස මමත් උදව් කරන ඕන කියලා අර යාළුවට කියන අර කඩපන් කියලා අන්තිමට දෙකම නැති වෙනවා හොඳ ස්පෙෂලිටි වේ දෙකම නැති වෙලා ඒ මනුස්සය නැත්තටම නැති කරනවා ඒ විදිහේ මැනිපියුලේටිව් එක්ස්ප්ලොයිටිව් කියන්නේ ඒකයි එයා එක්ස්ප්ලොයිට් කරනවා අද එයාගේ යාළුවෝ එයාගේ රිලේෂන්ස්ලා එයාගේ සොසයිටි එක එයා වටන්න බිමට දාන්න අන්න ඒ වගේ එක තමයි මේ පර්සනලි ඉන්ටර්පර්සනලි එක්ස්ප්ලොයිටිව් කියන්නේ තව ඕගොල්ලන්ට වුණත් අහන් ඉන්න අයට තේරෙනවා නම් ඒ වගේ අවස්ථා තමන්ට හොඳ උදාහරණ ගන්න පුළුවන් ඊළඟට lack of empathy empathy නෑ කියන්නේ කියන්නේ අනිත් පුද්ගලයාගේ feelings මොනවද අනිත් පුද්ගලයාගේ අවශ්‍යතා මොනවද කියන එක අයාට අදාළ නෑ ඒකයි මම කිව්වේ මේ මිනිස්සුන්ට සොසයිටි එකේ ඉන්න ඕන කමක් නෑ සොසයිටි එකක් ඕන නෑ යාළුකමක් ඕන නෑ නෑදෑකමක් ඕන නෑ මොකුත් ඕන නෑ තමන් විතර හරිම selfish ඒ හින්දා මේගොල්ලෝගේ මේ තියෙන බොරු වෙස්මුණ අඳුරගෙන වෙස්මුණ ගලවන්න ඕනේ වෙස්මුණ අඳුර ගත්තොත් ඒ වෙස්මුණත් එක්ක අර යකාති යන වගේ මේ දුරින් යකු ළඟට කිම කරගන්නේ නැහනේ වෙස්මුණ තියෙන වෙස්මුණ යක්ෂු ඒ වගේ අය ලං කරගන්නේ නැහැ ඒගොල්ලෝ බොහොම දුරින් තියන්න ඕනේ නැන ගහලා ගහන්න ඕනේ ගස් වලට නේද අර යක දුර කරන්නේ ඒ දාතිය තමයි කරන්නේ නැන්නේ ඒකයි මම මේ පැහැදිලි කරන්නේ ඒගොල්ලන්ට කිසිම තේතමන්නේ නැති මිනිස්සු ඒක තමයි ලක්ෂණ 7 ඊළඟ 8 වෙනි එක මේ කියන්නේ lack of empathy කියන එක ඊළාට මේ NVS නේච් එක මම කලින්ම පැහැදිලි කරා NVS කියන්නේ අර මාළයක් තියෙනවනම් මාළේ කඩා ගන්න හරි මාළේ නැති කරන හරි මාළේ හංගනවා හරි අනේ ඒ ෆීලින් එක NVS නේච් එක මේක හරිම දරුණුයි ඒ ෆීලින් එක ජෙලස් කියන එක යම්කිසි මට්ටමකට අහිංසකයි කියන බලා ඒක සාමාන්‍ය දෙයක් කියලා ගන්න බලා NVS කියන ෆීලින් එකේ වැඩිපුර තියෙනවා මේගොල්ලන්ට ඒක හරිම දරුණුයි තව දෙයක් එක්කෙනෙකුට තියෙනවා නම් වාහනයක් ඒ වාහනේ හප්පවන්න බලයි තමයි එක්කෙනෙක් අධ්‍යාපන හැකියාවක් තියෙනවා අධ්‍යයනය කිරීම හැකියාව මොකරි යුනිවර්සිටි යන ඒ යුනිවර්සිටි යන එක කඩන්න බලයි මොනවා හරි දෙයක් කරයි සමහර අය ඉන්නවා වෙඩි තියන්න ඕඩ කරනවා එක එක කුමන්ත්‍රණ කාර්යවලට කියනවා මෙයාට වෙඩි තියන්න කියලා මගේ යාළුවෙක් හිටියා එයා කිව්වා එයා යුනිවර්සිටි ආය බොහොම හැමින් හැමින් ආයේ මොකද මේ මෙඩිකල් ස්කූල් එකට ආවේ හේතුව මෙයාගේ ගමේ ඒගොල්ලෝ එයාට මේ කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා කියලා ආරංචි වුණාලු එයාට මරන්න කියලා අනේ ඒ જાතිය තමයි මේ NVS නේච් එක හරිම දරුණුයි මේ NVS නේච් එක ඉතින් සමහරලාට හොරට අල්ලල් දෙනවා දැන් මම කවුද කවුද කියලා කියන්නේ නැහැ ඒ වුණාට අර හොඳට ස්ටඩිස් කරගෙන වෙන රටක ඉන්න වෙලාවේ ඒ රටේ මාස්ටර්ස් PhD කර කර ඉන්න වෙලාවේ පුද්ගලයාගේ කාමරේට මේ ජපානයේ එයාගේ කාමරේට හෙරොයින් දාලා වෙන යාළුවෙක් මැනිපියුලේටිව් විදිය තමයි ඒකත් දෙය දෙකම එකට යන්නේ මැනිපියුලේටිව් විදියට වෙන යාළුවෙකුට කියලා දිනවා මෙයාට ඔයගේ යනවනේ ඔයගේ ගෙදරට යනකොට මේක දෙන්න මම මේ ගාන දෙන්නම් ඔයාට මේ හෙරොයින් ඊට පස්සේ ඒක දැම්මහම මට කියන්නේ මම පොලිසියට අල්ලල දෙන්න අපි පොලිසියට අල්ලල දීලා මේ පුද්ගලයාගේ මුළු අධ්‍යාපනයම PhD MSc ඔක්කොම නැති කළා හිරගේ තප්පවන්න තරම් මේ අය බොහොම දරුණුයි එහෙම එයාට ඒ හේතු අර අහිංසකයේනේ ඒ අහිංසකයාට ඇයි ඒ දඩුවමක් දුන්නේ එයාගේ තියෙන ග්‍රැන්ඩියෝසිටි එකයි එයාගේ තියෙන එක්ස් නේච් එක එයාගේ තියෙන තරහ එයාට යම් කිසි පුඩි මේයක් හරි දැනන ගමන් එයා බොහොම දරුණු විදියට පිළිගන්නවා අන්නේ දරුණු විදියට පිළිගැනීමට බොහොම ලේසි මේ lack of empathy කියන එක lack of empathy එක තියෙනකොට උන්ට ඕන මිනිමරුමක් කරන්න මේක criminal behavior එකක් lack of empathy තියන අය criminals ඒගොල්ලෝ criminals ලා මේක ගොඩක් අයගේ තියෙන narcissistic අයගේ තියෙන මේක criminals criminal behavior එක ඒගොල්ලන්ට අනිත් අය ගැන තේරුම් ගන්න අනිත් අයගේ feelings ගැන දෙන ඒක අවස්ථා ඇතුළේ ඉන්න බැරි මහා දරුණු criminal feeling එකක් මේ lack of empathy කියන්නේ ඒක ඉතින් බොහොම පක්ෂමශීලී වේගවල එක ක්‍රියාත්මක කරනවා ඊළාට arrogant haughty and behavior of attitude ඒගොල්ල හරිම arrogant ඒකයි අර මං ගත්තර ජපානයේදී ඒක වෙච්ච දේ ඒකට හේතුව අර arrogant behavior එක lack of empathy එකත් එක්ක ඒක එන්නේ හරිම දරුණුයි ඒගොල්ල criminals ලා ඉතින්
මෙන්න මේ ඉන්වෙස් නේච් එකයි ඔක්කොම එක අරයගේ අධ්‍යාපනයේ හොඳයි මෙයාගේ අධ්‍යාපනයේ නරකයි ඉඳ අර පුද්දලයා මේ විදිහට කරා ඉතින් මේ මම බොහොම සරලවයි මේ කරේ මේකෙන් තව අධ්‍යයනය කරාම තේරුම් ගන්න උනම් එතකොට තමන්ට කවුරු හරි ඉන්නවනම් තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් රිලේෂන් කෙනෙක් වෙන්න පුළුවන් ඒ සොසයිටි එකේ තව ඉන්න කෙනෙක් පුළුවන් මේ අයට किसीम सोसाइटी आवश्यकताव्यात ओयात्री आवश्यकताव्यात किसीम रिलेशनशिप आवश्यक है आवश्यक उबगे आहार आगे ग्रैंड्यूसिस भूम क्रिमिनल विधियट क्रिमिनल विधियट एन कहते हैं ये हिंदा क्रिमिनल लंग तीयाग नैनी यकु तीयाग नैनी लंग ए आय दुरास्कर नोन गसबंद इन्नोन गसन गहनोन भूम दुरीतीम इकम එකම ක්‍රමය මෙයාගේ මෙන් වෙන පුළා. එහෙම නැතුව මේගොල්ලොත් එක ආගිය කරන්න ගියොත් ඒ ඇත්ත එක හරි වැරද්ද කතා කරන්න ගියොත් ඇරගන් කියන මෙන්න මේ ඇරගන් කියන එකෙන් ගුටි බැට පලි ගැනීම හම්බ වෙන එක විතරයි වෙන්නේ. එම්පති එක නැති එහෙම ක්‍රිමිනල් කෙනෙක්ගෙන් එක රණ්ඩු වෙන්න යන්න එපා. ක්‍රිමිනල් දුරස් කරන්න ක්‍රිමිනල් එක්කෙනෙක්ගෙන් රණ්ඩු වෙන්න ගියොත් හරිම අවාසනාවන්ත තත්ත්වයකට තමන්ට මුහුණ දෙන්න වෙනවා ක්‍රිමිනල් කෙනෙක් කරඬු වෙන්න යන්න එපා ක්‍රිමිනල් බව දැනගත්තාම කපල පැත්තකම දාන්න ඕනේ ඒකයි මට මේ කියන්නේ මේ නමෙන් පහක් තියෙනවා නම් නාසිස්ටික් කියලා දාර ගන්න ඒ නම ඒ නාසිස්ටික් කියලා හිතෙනවා නම් එයාගේ වෙන් වෙන්න ඒක තමයි මම මගේ අද මේකේ පණිවිඩයේ වීඩියෝ එකේ අරමුණ